හෙලෝ වයිස් පීපල් මම තනෝජ ඉතින් ඔයාට පුළුවන් ද 5 දිනකගේ ජීවිතය බේර ගන්න එක්කෙනෙක්ගේ ජීවිතය බිලි දෙන්න ඒ විතරක් නෙමෙයි දෙවන ලෝක යුද්ධ කාලේ ජපානය යටත් කරගන්න හිරෝෂිමා සහ නාගසාකි වලට බෝම්බ ගහපු එක ගැන මොකද හිතන්නේ මේ ප්‍රශ්න දෙක නිකන් හසයි පොළොවයි වගේ තේරෙන්න පුළුවන් හැබැයි මේ දෙක යාකරන එක රේඛාවක් තියෙනවා ඒ තමයි උපයෝගිතාවාදය ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ උපයෝගිතාවාදය ගැන මේ ලෝක ප්‍රසිද්ධ ට්‍රොලි ප්‍රොබ්ලම් කියන ප්‍රශ්නේ හරහා මේ ප්‍රශ්නේ කතා කරන්න අපිට පොල්ගහවල් ස්ටේෂන් එකට ටක් ගාලා යන්න වෙනවා අපි යන්න යන්න කලින් ඔයා මේ වගේ ෆන් සයන්ස් දේවල් වලට කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක ඉන්න යන්න හරි අපි වොන් දැන් ආව පොල්ගහවල් ස්ටේෂන් එක. ඉතින් මොකද්ද මේ පොල්ගහවල් ස්ටේෂන් එකේ තියෙන විශේෂත්වය? මේක දුම්රිය හන්දියක්. ඒ කියන්නේ යාපනයේ ත්‍රිකුණාමලේ මඩ කලපුව. ওই පැත්තට යන ලේන් එකයි. අනිත් පැත්තට තියෙන බදුල්ල පේරාදෙණිය නුවරට යන ලේන් එක. ඉතින් මේ ලේන්ස් දෙකම හම්බෙන්නේ පොල්ගහවලදී. හරි අපි දැන් ප්‍රශ්නේ පටන් ගමු. රේල්වේ ස්ටේෂන් එකට ගියාට පස්සේ ඔයාලට ජොබ් එකක් දෙනවා. ඔයා තමයි මේ ඉන කෝච්චි යාපනයේ පැත්තට යන්නේ නුවර පැත්තට යන්නේ කියලා ට්‍රැක් මාරු කරන එක කියලා. ඔයා දකින්නවා මේ යාපනය යන ට්‍රැක් එක දිගේ මිනිස්සු 5 දෙනෙක් වැඩ කරනවා. ඒ වගේම ඔයා දකින්නවා ඈතින් කොළඹේනම් වේගෙන් බ්‍රේක් නැති කෝච්චියක් එනවා. මේ කෝච්චිය යන්නේ යාපනයේ පැත්තට. මේක දිගටම ගියොත් එහෙම අර මිනිස්සු 5 දෙනා මැරෙනවා. ඔයාලට මේ මිනිස්සු 5 දෙනාව බේර ගන්න දෙන එකම විදිය තමයි ට්‍රැක් එක නුවර පැත්තට මාරු කරන එක. හැබැයි පොඩි අවුලක් තියෙනවා. නුවර පැත්තේ යන ට්‍රැක් එකේ එක මිනිස්සෙ වැඩ කර කර ඉන්නවා. දැන් ප්‍රශ්නේ තමයි ඔයා නුවර පැත්තේ ට්‍රැක් එක මාරු කරලා අර මිනිස්සු 5 දෙනාව බේරගෙන එක මිනිස්සෙක බිලි දෙනවද නැත්නම් බලන් ඉන්නවද? ඉතින් තප්පු දැන්වත් ඔයගොල්ලෝ උත්තර හිතාගෙන නැති හැබැයි රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා 90%ක මිනිස්සු ට්‍රැක් එක මාරු කරනවා කියලා. ඒ කියන්නේ මිනිස්සු 5 දිනව බේර ගන්නවා අර එක මිනිස්සෙගේ ජීවිතේ බිලි දීලා. ඉතින් මේ කන්සෙප්ට් එක තමයි අපි කියන්නේ උපයෝගිතාවාදය කියලා. හැමතිස්සෙම අපි තීරණයක් ගත්තදී ඒ තීරණය ගන්න ඕන බහුතරයකට සුභසිද්ධියක් සැලගෙන විදිහට. ඒ කියන්නේ අපි හැමතිස්සෙම උපයෝගිතාවාදයට අනුව තීරණයක් ගන්න ඕන අපි බලන්නේ අවුට්කම් එක. හැබැයි මේ උපයෝගිතාවාදයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි ඊළඟට කතා කරමු. හරි දැන් අපි ට්‍රොලි ප්‍රශ්නේ චුට්ටක් විතර වෙනස් කරමු. හරි දැන් අර වගේ රේල් පාරවල් දෙකක් නැහැ. දැන් එක රේල් පාරයි තියෙන්නේ. ඉස්සෙල්ලා වගේ මිනිස්සු 5 දෙනෙක් ඒ රේල් පාරේ වැඩ කරනවා. ඉස්සෙල්ලා වගේ මෑතින් බ්‍රේක් නැති කෝච්චියක් වේගෙන් එනවා. ඔයා දැන් රේල් පාර මැද බලන් ඉන්නවා. ඈතින් කෝච්චිය එනවා. අර පැත්තේ මිනිස්සු වැඩ කරනවා. ඉතින් ඉස්සර වගේ ඔයා දැන් ඔයාලට කිසිම ස්විච් එකක් නැහැ මොකක්වත් කරන්න නැහැ. හැබැයි එකම එක දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි ඔයාගේ එහා පැත්තෙන් ඉන්නවා මං වගේ මහත මිනිස්සෙ. හරි. වාට පුළුවන් ඕනනම් මේ මිනිස්සයාව රේල් පාරට තල්ලු කරන්න. තල්ලු කරොත් එහෙම කෝච්චිය වැදිලා සමහරට පීලි පැනලා හරි මොන හරි වෙලා කෝච්චිය නතර වෙනවා. එතකොට අර ඈත ඉන්න මිනිස්සු 5 දෙනාගේ ජීවිත බේර ගන්න පුළුවන්. ඔයා මේ මිනිස්සයාව තල්ලු කරනවා. ඔගලන් අපව උත්තර හිතා ගන්න නැති ඉතින් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා මේ 10%ක් විතරයි මේ මිනිස්සයව තල්ලු කරන්නේ 90%ම මිනිස්සු තල්ලු කරන්නේ නැතුව බලන් ඉන්නවා කියලා. ඒත් දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි උපයෝගිතාවාදයට අනුව නම් මිනිස්සු පහකට එක්කෙනෙක් දිනේගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතනත් අපි තල්ලු කරාම මේ මිනිස්ස මැරෙනවා. හරි. ඒ වුණාට ඒකකින්ද ඇතින් ඉන්න මිනිස්සු 5 දෙනා බේරෙනවා. ඉතින් එහෙනම් ඇයි මේ වෙලාවේ මිනිස්සු ගොඩක් තල්ලු නොකරන්නේ? මේ සිනාරියෝස් දෙක වෙනස්. පළවෙනි සිනාරියෝ එකේ අපි කරන්නේ ගමන් මාර්ගය වෙනස් කරන එක විතරයි. ඉතින් ගමන් මාර්ගය වෙනස් කරන එකේ අතුරු ඵලයක් විදිහට මිනිස්සු මැරෙනවා වැත්ත. නමුත් අපි කරන්නේ ගමන් මාර්ගය වෙනස් කරන එක විතරයි. හැබැයි දෙවෙනි සිනාරියෝ එකේ එහෙම නෙමෙයි. අපි ඩිරෙක්ට්ලි මිනිහෙක්ව තල්ලු කරනවා. ඉතින් මේකින්ද අපි මරණයක් සිද්ධ කරනවා. ඉතින් මරණයේ අතුරු ඵලයක් විදිහට තමයි කෝච්චිය නතර වෙන්නේ. උපයෝගිතාවාදයේ අනුව නම් මේ සිනාරියෝස් දෙකම අවුලක් නැහැ. මිනිස්සු 5 දෙනෙක් බේරෙනවා එක්කෙනෙක් මැරෙනවා. හැබැයි පළවෙනි එකේදී මරණය වෙන්නේ අතුරු ඵලයක් විදියට. ඒ අපි කියනවා කලැටරල් ඩැමේජ් එකක් කියලා. හැබැයි දෙවෙනි එකේ කෝච්චිය නතර වෙන්නේ මරණයේ අතුරු ඵලයක් විදියට. ඒ කියන්නේ ඩෙලිබරේට් ඩැමේජ් එකක්. ඉතින් උපයෝගිතාවාදයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි
අපි බහුතර මිනිස්සුන්ගේ සුභසිද්ධියට තීරණ ගත්තට ඒ තීරණය නිසා අගතියටපත් වෙන සුළුතරයක් මිනිස්සු ගැන හිතන්නේ නැති එක. දේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා ඒ වගේ අපි කිසිම දෙයක් හිතන්නේ නැහැ. සැබෑ ලෝකේ උදාහරණ කිහිපයකින් කතා කරමු මේ ප්‍රයෝගිතාවයේ තියෙන අවුල ගැන. පළවෙනි එක තමයි මෙඩිකල් රේෂනින්. හොස්පිටල් එකකට වයසක මරණාසන්න පිළිකා රෝගියෙක් ඇවිල්ලා හුස්ම ගන්න බැරුව ඉද්දී. ඒ එක්කම හදිසි යනතුරකින් ආපු තරුණ මිනිස්සෙක් හිටියොත් එයාටත් හුස්ම ගන්න බැරුව. එකමක රෙස්පිරේටරයක් නැත්නම් ශ්වසන උපකරණයක් නම් තියෙන්නේ. ඒක අපි දෙන්නේ තරුණෙක් වෙනාට. ඒ මේ ප්‍රයෝගිතාවාදයට අනුව. ඒ වගේම ප්‍රයෝගිතාවාදයේ හින්දා ලස්සනටම පැහැදිලි කරන දෙයක් තමයි යුද්ධ. දෙවන ලෝක යුද්ධයේ කාලේ ජපානය යටත් කරගන්න බැරුව තිබ්බා. ඉතින් ඊට පස්සේ ඇමරිකාව කරේ නාගසාකි වලට හිරෝෂිමා වලටයි බෝම්බ දෙකක් දැම්මා. ඉතින් මේක හින්දා මැරුණේ අහිංසක මිනිස්සු. හැබැයි ඇමරිකාව මේක සාධාරණීකරණය කරේ මේ ප්‍රයෝගිතාවය අනුව. ඒ තමයි ජපානය යටත් කරගෙන නොගත්තනම් මීට වඩා ලොකු විනාශයක් වෙන්න තිබ්බා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වෙද්දී සිරියාව ඔය වගේ රටවල් වල එක ත්‍රස්තවාදීෙක් ඉන්න ගමකටම ඩ්‍රෝන් ප්‍රහාරයක් ගහලා ඉතින් ඒගොල්ලන් මේ ඩ්‍රෝන් ප්‍රහාර සාධාරණීකරණය කරන්නේ එක ත්‍රස්තවාදීෙක් හිටියොත් එම ඊට වඩා ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒක හින්දා ඒ ගමේ මිනිස්සු මරන්නට කමක් නැහැ. ඉතින් මේ තමයි ප්‍රයෝගිතාවාදයේ නරක පැත්ත. ඉතින් යාළුවනේ මේ ට්‍රොලි ප්‍රශ්නයට කිසිම වැරදි උත්තරයක් නැහැ. මේක එක්තරා විදිහක ප්‍රහේලිකාවක්. ඉතින් ට්‍රොලි ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රයෝගිතාවාදයේ තියෙන වැරදි පැත්ත, හරි පැත්ත හොඳට තේරුම් ගන්න. ඉතින් මම හිතනවා අද අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වුණා කියලා. එහෙනම් ආයෙත් මේ වගේ ප්‍රහේලිකාවෙන් අපි හමු වෙමු. ඔයගොල්ලෝ මේ වගේ ෆන් සයන්ස් දේවල් වලට කැමති නම් පල්ලෙන් subscribe කරන්න.